පුතේ සිංහල භාාව තුළ සිංහල ව්‍යාකරණයේ අතිශයෙන් මැදගත් පාඩමත් තමයි සමූහාර්ථවාචය නම්පද භාවිතය පිළිබඳව ඉගෙන ගැනීම. එදකට සමහාර්ථවාචයේ නාම පද ාතය පිළිබ ැනුම තිබුණාහම උක්තාක්්‍යල සම්බන්ධ යුක්තවා කිය්‍ය නත්තු ලඩ ත්ම පහසුවෙන් සසාදාාගන්න පුුවන්. අපි බලමු සිංහල භාෂාවය මොනවද මේ සමූහාර්ථවාචී නාම පද කියලා. සිංහල භාෂාව තුළ කැල රැල පිරිස කණ්ඩායම සමූහාය පෙළ රංචුව ගන රෑන මුල වැල කැන් අහින යනාදී පද, සමූහාර්ථ සූචක භහුවච නාම් පද විදිහයට පිට භාවිතයට ගන්න පුළුවන්. අහින කියන පදේ විශේෂෙන් මතකතියා ගන්න මාලුම් සඳහතමයි භාවිතතා කරන්නේ මාලු භෝවනි ස්ථනය තම යපි අහිනක් වශයෙන් හඳුන් වන්නේ. සමහාර්ථ සූචක භහුවචන නාම පදයක්. සචේතනික ඒ ඇනි ප්‍රාණමාචය එහමනත්තම් පණ තිබෙන. පදයක්ට පරව පරව කලකැන් පසුවයේදී උක්තව වාක්‍යයක් තුළ යෙදනු විට ආක්‍යාතය අනිවාරයෙන්ම බහෝචන වෙන්න ඕනේ. අපි උදාහරණයක් වශෙන් ගත්තුොත් මුුවරල උයන හොබවති. සඟගන්න දනට වඩිති. සොරමුල ගෙවල් බිඳිති. රජ පිරිස යුද්ධයට සැරසිති. ම මේ කතා කළේ සමූහාර්ථ සූචක බහුවචන නාමපදයක්, සචේතනක නාමයක් සමගේදුණු විට ආඛ්‍යාතයා අනිවාරයෙන් බහුවචන වෙනවා. සමූහාර්ථ සූචක බහුවචන නාමපදයක්, අචේතනික හෙමනැත්තන් අප්‍රාණමාචේ එහමනැත්තන් පණ නැති නාමයක් සමගයේදී උක්තවවාක්‍යයක් තුළ යෙදනුවොත් ආඛ්‍යාතයේ ඒක වචනයෙන් තබනම කියන එකත් ඔල දන්නවා. උදාහරණයක් වශෙන් අපි ගත්තහම, වලා පෙල කම්මලි ලෙසපාවේ. තුරු සමූහය වනේ අලංකාර කරයි. කෙසෙල්කැන් ඉදී තිබයි. හේතුව තමයි අච්චේතනික නාමයක් සමඟ සමූහාර්ථ සූචක බහුවචන නාම්පදයක් යෙදුනොත් අනිමාරෙන් ආක්‍යාතය ඒක වචන වෙන්නෝනිය. පුතේ ඔයාලගේ දැනුම සඳහා වැඩිපුර ඉගැන්වීමක් වශයෙන් මම කියල දෙන්නන් මෙන මේ දී. ඒ කියන්නේ සිංහල භාෂාව ඉදිනදා භාවිතය තුළ විවාහාරය තුළදී තියෙනවා සමුහාර්ථවාචී නාම පද ලෙස සලකන්න පුළුවන් පදගණනාවක්. හැබැයි එවැනි පද බහු වචන අර්ථය ගත්තත් අපි ලේඛනය තුළදී ආඛ්‍යාතයේ ඒක වචනයෙන් තමයි තබන්නේ. උදාහරණයක් වශයෙන්ගත්වොත් අපිට එදිනදා ජීවිතදී ඕන තරන් අහන්ඩු ලබෙනවා. නිර්ධන පන්තිය පිළිබඳව. නිර්ධන පන්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටී. නැගී සිටිති වෙන්න බෑ අනිවාරින් නැගී සිටි. කොරෝණ වසංගතයේ නිසා ජගත් ප්‍රජාව පිහිඩාවට පත්ව සිටි. මහජනයා මහාමැතිවරණයට ඡන්දය ප්‍රකාස කරයි. දැම් පැහැදිරීනේද සමූහාර්ථවාචයේ සූචක බහුවචනු නාම්පදයක් වාකය තුළ කවරආකාරයෙන් ඉයදෙනවද කියන එක පිළිබඳව. ඉතිං යාලට සමූහාර්ථවාචයේ නාම පද ඉතාමත්ම වැදගත් ව්‍යා කරන්න කොට සබබව